අපියම් ද අපි මේ වෙනකන් කරපු කතානික අයි අපි උක්තානුක්ති ඉගෙන ගන්නේ නාම පද සෝරි අපි දන්නවා වාක්‍යයක් හැදෙනකොට ප්‍රධාන වචන තුනයි මම බත් කමි වාක්‍යයක් ක්‍රියාව කමි කවුද කන්නේ තිනුලි ක්‍රියාව තමයි කමි නැත්නම් ආඛ්‍යාතය කමි කවුද කන්නේ මම ගුඩ් මම එතන මම තමයි උක්තය ඒක අපි උක්තිය විදිහට තියෙනවා කවුද කන්නේ මම රයිට් මොනවද කන්නේ බත් වෙරි ගුඩ් බත් එතකොට බත් තමයි මොකක්ද අපි කියන්නේ කර්මය එතකොට බත් කියන එක අපි අනුක්තියෙන් කියන කර්මය අනුක්තයි අපේ වාක්‍යවල ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන වාක්‍යයක ලියනකොට නිවරදිව උක්තය සහ අනුක්තය මොනවද කියලා ඒක නාම පදයක උක්තය සහ අනුක්තය කියන රූප දෙක ඉගෙන ගන්න රයිට් හරි තව බය වෙන්න එපා මේව තහවුරු වෙයි ඉස්සරහට එයානු අපි මේ වෙනකොට නීති පහක් කතා කරලා තියෙනවා මං ඉතා ඉක්මනින් මතක් කරන්නම් ප්‍රාණවාචි ඒක වචන පිරිමි පදවල යෙදෙනවා නම් අගට එක් කියන ශබ්දය අල්කයන් නේද අල්කයන් මිනිසෙක් බල්ලෙක් ගුරුවරයෙක් මහත්මයෙක් රයිට් ඒවා අපි අනුක්ත කරන්නේ එකුහ අකු ශබ්ද දාලා උයන්න කරනවා මිනිසෙක් මිනිසෙකු බල්ලෙක් බල්ලෙකු බල්ලකු වෙන්නත් පුළුවන් මහත්මයෙක් මහත්මයෙකු මහත්මයෙකු වගේ කරන්න පුළුවන්. ඒක ස්ත්‍රීලිංග පදයක එනවනම් ඒක අගර ශබ්ද වෙන්නේ අක්කිය ශබ්දය. දියණියක්, මවක්, යෙහෙළියක්. එතකොට අපි ඒක අක්ක බවට පත් කරනවා, හල් කිරීම නැති කරනවා. රයිට් අක්ක බවට පත් කරනවා. මවක්, මවක, ගැහැණියක්, ගැහැණියක, දියණියක්, දියණියක, යෙහෙළියක්, යෙහෙළියක. පැහැදිලිද? රයිට්. දෙකයි. තුන තුන හතර පහ තුනම යන්නේ ප්‍රාණවාචි බහුවචනත් එක්ක පණ තියෙන බහුවචනත් එක්ක එතකොට ඒකේ ඊ ශබ්දය આવත් ළමයි ළමයින් ඉන් වෙනව හල් නෑන් වෙනව ඊළඟට බල්ලෝ ඕ ශබ්දය આવ අන් බවට හල් නෑන් වෙනව බල්ලන් ඊළඟට ඌ ශබ්දය આવත් සත්තු සතුන් හල් නෑන්නේ නේද? අගට හල් නෑන්නේ එන්නේ. right. ඒක අපි කතා කරා ඒ කාරණා තුන ඔක්කොම පහයි. නෑ නෑ අද සිංහල විතරක් නෙමෙයි පුතේ අද බලාපොරොත්තු වෙනවා මේ පාඩම අවසන් කළා මේක පුංචි අභ්‍යාසයක් දීලා සාකච්ඡා කරන නැවත මතක් වෙන්න. ඉන් පස්සේ අපි රචනයක් ලියනවා රචනයක් අද දවසේ සාකච්ඡා කරනවා. ඊළඟට අපි පරිසර පාඩම කතා කරනවා. right. මේ ටික ඔක්කොම කතා කරනවා ගණිත පාඩමක් අද දවසට අපි සූදානම් කරලා නැහැ ගැටලුවක් නැහැ අපි ඕන තරම් ගණිත පාඩම් වැඩිත් එක්ක මේ වෙනකොට කරලා තියෙන්නේ අයි අපි තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැහැ තව සතියක් තියෙයි පහේ පන්ති නිල වශයෙන්නේ ඒ නිසා අපි ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙන නිසා අපි ප්‍රශ්නයක් නැහැ සැහැල්ලුවෙන් ලස්සනට මේ ටික කරගෙන යන්න ඔව් හෙට පේපර් ක්ලාස් එක තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ හෙට බිග් මැච් එක නම් තියෙනවා ඉතින් මැච් බලන්න වෙන්නේ නැහැ ඒවා ටිකක් කැපකිරීම කරලා තියෙන දරුවෝ වෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ නේද ඔක් කරන්න දෙයක් නැහැ ඉතින් මෙත්ත මගේ වැඩසටහන වෙනසක් වෙන්නේ නැහැ රයිට් හරි අපි යමු අපි අද යමු නීතිය කීවෙනි එකද 6 දැන් එතකොට කාට හරි කලින් නීති රීති ටික ප්‍රශ්නයක් වුණා නම් බය වෙන්න එපා දැන් මම අද දවසේ කොහොම හරි වීඩියෝ එක හදලා දාන්නම් නීති 6 ඔක්කොම එකතු කරපුවා නීති 6යි හතකුත් තියෙනවා තව ඒක අපි පස්සේ කතා කරමු හරි හෙට කෙරෙන්නේ පුතේ පෙබරවාරි සෝරි මාර්තු දෙවෙනි සතිය පේපර් එක සාකච්ඡා කරමු ඒක යා මෙන්න නීතිය
ඇතැම් උක්තපද රටාවකින් තොරව වෙනස් වී අනුක්තය සෑදේ. මම මෙතන දාලා තියෙනවා පොඩි කතන්දර කීපයක්. මම අනුක්තය මා උදාහරණයක්. තාත්තා මා කැඳවයි. කවුද කැඳවන්නේ? තාත්තා. කාවද? මා. තොර අනුක්තය මා. අපි අප ගුරුතුමා අප සොයයි. ගුරුතුමා අප සොයයි. අපි සොයන්නේ අප සොයයි. ඒතකොට ගුරුතුමා කවුද හොයන්නේ? ගුරුතුමා. කවුද හොයන්නේ? අප. ගුරුතුමා අප සොය. එතන අනුක්තේ වෙන්න කර්ම. තෝ කියන එකයි තොපි කියන එකයි අපිට එච්චර වැදගත් නැහැ. මං තරු දැම්මේ මේ දෙක විතර අපි දැනගන්න ඕන. මේව යොදන වාක්‍ය අපිට නැහැ. දැන් සමහරවිට ඔයගොල්ලෝ දෙහෙම්මෙන් අහුවෙන නිසා මං පුරුෂ භේදය ගැන චුට්ටක් කතා කරන්නම්. පහ ශ්‍රේණියට නැත්තම් ප්‍රාථමික අධ්‍යාපනයට පුරුෂ භේදය නැහැ. උත්තම මධ්‍යම ප්‍රථම පුරුෂ කියලා උගන්වන්න නැහැ. කලින් අපි ඉගැන්නුවා. කලින් සිලබස් එක දැන් උගන්වන්නේ නැහැ. ඒක නිසා මේව කතා කරන්නේ අපි. අපි කවුරු පොතක එහෙම තියෙනවා ඕගොල්ලෝ ඒව අවශ්‍ය නැහැ වල්ලා ගන්න. මම නමුත් පොඩ්ඩක් කතා කරන්න මේක ලියා ගන්නක මම කියන දේ නෙමෙයි. මෙච්චරයි පුතේ. ශෂිඳු මේ මුකුත් කතාවක් නැහැ. සිංහල පොත ගන්න. සිංහල පොතේ දිනේ දැම්මා 6 වෙනි නීති උක්තනුක්ත. පිටු කීයක්වත් තියන්න ඕනේ නැහැ. මේ තමයි පළවෙනි කතාව. ශෂිඳු නෑ මම අපි ලියාගත්තම ඇතිද කියලා අහනවා. ඒ කම්මැලි වෙන්න එපා. මේ දෙකත් ලියා ගන්නනේ. එහෙම කම්මැලි වෙන්න එපා. එච්චරම නේද? මේ දෙක ලියාගත්තම ඇතිද කියලා චර කම්මැලි වෙන්න එපා. හරි. දැන් මම පොඩ්ඩක් කියලා දෙන්නම් ওই පුරුෂ කතාව. ඒක අපිට මේ ලොකු වුණාවක් නැහැ. නේ? ඔය නරක වචනයක් කියලාලු. මෙහෙමයි නරක වචන කියලා જાතියක් නැහැ. අපි මේව පාවිච්චි කරන්නේ මේ වගේ අවස්ථාවල. නරක වචනයක් නේ. භාවිත මෙහෙමයි ඉතින් අපි ඒක භාවිතා කරන දේත් එක්කනේ නරක හොඳ නරක කියන්නේ. මම කියලා දෙන්නම් ඒක ප්‍රශ්නයි. හරි. අපි කතා කරමුකෝ නරක වචන නේ. භාවිතා කරන්න එපා ඉතින් කාටවත් අපි තෝ කියලා කතා කරන්න අවශ්‍ය නැහැ. මම වචනේ. ඒක ඇත්තටම ඉතින් ඒක කතා කරන්නේ මම කතා කරන්නේ මොන වගේ වෙලාවක කියලා කියන්න. මේක අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳ සෞම්‍ය වචන තියෙන. ඒක භාවිත කරමු නැද්ද? මෙන්න මේ පුරුෂ වේද අප කතා කරමු. මෙන්න මෙහෙමයි. දැන් අපි රයිට් පුරුෂය ආදරනේ මෙහෙමයි. පුරුෂ තුනයිනේ. ලියා ගන්න මොකුත් ඕනේ නැහැ. සිලබස් එක ඇත්තෙත් නැහැ. මම කියලා දෙනවා. රයිට්. උත්තම මධ්‍යම ප්‍රථම කියලා පුරුෂ තුනක් තියෙනවා. උත්තම කියන්නේ උසස්ම. ඔයාට උසස්ම කෙනා කවුද? ඈ? තිනුනේ නෑ හරියට කිව්වා. ඔයාට උසස්ම කෙනා කවුද? බොරු කියන්නේ නැතුව කියන්න. ප්‍රවිණු කවුද?
ඔයාට උසස්ම කෙනා කවුද? අලුත් අවුනේ අලුත් දැන් මම අහන්නේ ඔයාට ඔයාගේ ජීවිතයේ උසස්ම කෙනා කවුද? උත්තරම කෙනා කවුද? වීරයා නේ නැහැ ගෙදර සමාජික කියලා ගන්න මම හොඳයි හරියට දෙවුලි කවුද වැඩ උත්තරම කෙනා? මම සමහර කියන අම්මලු තාත්තලු දෙමව්පියෝ රයිට්. ඔව් ඒක වෙන කතාවක්. නමුත් ඔය පොඩ්ඩියට අපි හැමෝටම උසස් තමන්ගේ ජීවිතේ උසස්ම කෙනා උත්තරම කෙනා තමයි තමා. නේ. දැන් උදාහරණයක් ගමු මේ මම වැඩි ඔයා වැඩියෙන් ආදරය කරන්න කාට කියලා ඇහුවොත් ඔයා ඔයාටනේ. ඒක වරදක් නෑ. ඒක තමයි වෙන්න ඕන දේ. නේද? වෙන්න ඕන දෙත් ඒක තමයි. ඔයා ඔයාට ආදරය කරන්, ඔයා ඔයාට උසස්ම කෙනා ඔයා තමයි. එහෙනම් ඔයා හොඳට වැඩ කරන්න, හොඳට ඉගෙන ගන්න. අම්මට තාත්තට කී කර වෙන්න. රයිට් ඒක තමයි වෙන්න ඕන දේ. එතකොට තමන්ට උසස්ම කෙනා තමන්, මම. මමල ගොඩක් නම් අපි. එතකොට උත්තම පුරුෂයෙ ඉන්න දෙන්නයි. මම මේ මතක තියාගන්න කෙටි විදියක් කියන්නේ. උත්තම පුරුෂයෙ ඉන්න දෙන්නයි. 13 නෙවෙයි ඕනම දෙයක සිංහල භාෂාවෙන් දෙන්නයි. මම අපි එච්චරයි උසස්ම කෙනා. ඊළඟට තමන්ගේ ඉස්සරහා ඉන්න අය අමතන පද තමයි මධ්‍යම පුරුෂ කියන්නේ. අපිට නෑ ඒක. අපිට නෑ. මම නිකන් කියන්නේ. දැන් මට ඔයා ඔයා කොහමද ඔයගොල්ලෝ අමතන පුළුවන්? ඔයා ඔයා දවල්ට බත් කෑවද? ඔබ ඉස්කෝලේ ගියාද? මම ඔයාම ඔයගොල්ලෝ අමතන්නේ ඒවද? ඔබ ඔබලා ගොඩක් නා. ඔයා ඔයාලා ටිකක් සැරට කියලා නුඹ නුඹලා නුඹ තමාරකට ඔබ ටිකක් තමාර කෙනෙක් නේ ඔබ කියන්න පුළුවන්. ඒකත් මධ්‍යම පුරුෂය තමයි. ඊළඟට ඔහේ තමාර වැදින් එහෙම ඔහේ ඔහේලා ඒකත් මධ්‍යම පුරුෂය. තමුසේ ඒකත් පුළුවන්. ඔය අක්කට අමතන්න එහෙම නෙමෙයි. අක්කට අයියට අලිට ඒක හොඳ නෑ. අර ටෝන් එක වෙනස් දැන්. අර ඔයා කියනවා හරි සෞම්‍යයි. ඒක තමයි පාවිච්චි කරන වචන. දැන් ටික ටික ටෝන් එක වෙනස් වෙනවා. තව ටිකක් තරහා ගියොත් මොකද්ද? මෙන්න වචන තියෙනවා. තෝ තෝපි එහෙම කියන්නත් පුළුවන්. පාවිච්චි කරන්නේ මමගේ ටික ටික ඒවට භාවිතා වෙනකොට තමන් ඉදිරියට ආවින්න අමතන තමයි පාවිච්චි කරන්නේ. එහෙම භාවිතා වෙනකොට ටිකක් ටෝන් එක වෙනස්. සොරේ වෙනස්. හොඳ නැහැ. එහෙම කෙනෙක් අමතන. එහෙම අමතන හිත රිදෙනවා. නේ? ඒ ඔක්කොම අයිති වෙන්නේ මධ්‍යම පුරුෂය. රයිට්? හරි. නේ. ඉෂිනේ උස නෙවෙයි උසස්ම. උසස්ම කියන්නේ ඉහළම. ඉහළම පුරුෂය ඉන්නේ මම අපි. මැද ඉන්න මධ්‍යම පුරුෂය කියලා තමන් ඉස්සරහා ඉන්න අමතරය. ඒ දෙක හැර අනිත ඔක්කොම අයිති වෙන්නේ මොන පුරුෂයටද? ප්‍රථම පුරුෂයට. හරි. එහෙම මතක තියාගන්න. මම අපි උත්තම ඊට පස්සේ තමන්ගේ ඉදිරි ඉන්න අමතන පදේ තමයි මධ්‍යම පුරුෂය. ඒ දෙක හැර අනිත සියලුම පද තමයි ප්‍රථම පුරුෂයට. කොට උත්තම පද දෙකයි මධ්‍යම පද දෙක ටිකයි තියෙන්නේ. ඒ හැර අනිත ඔක්කොම ප්‍රථම පුරුෂය. අපිට ඕක නැහැ. මම මේ නිකමට කියවේ. ඉතින් ඕක අවශ්‍යතාවයක් නෑ. උතුරින් ඕක අපි නවත්තමු. අපිට ඒකෙන් ප්‍රශ්නයක් නෑ. රයිට්? හරි. ඔව් තමුසෙ කියන්නේ නරක වචනයක් කියන එක. ඔව් භාවිතයත් එක්ක ඉතින් නරක එහෙම කියන්න හොඳ නෑ. අත්තරම. හිත රිදෙනවනේ. ඒක නිකන් සැරයි. වචනේ නරක නෙමෙයි. සැරයි. ඒත් මම අර සැර වැඩි වෙන විදිහට තමයි ගුවෙම පුළුවන් තරම් ඔගොල්ලෝ කවදාවත් එහෙම කෙනෙක්ගේ ඔයා නේද එහෙම කියලා හර එහෙම සර වචන පාවිච්චි කරන්න බෑ. එතකොට අනිත් ඇගේ හිත බින්දෙනවා නේද? අපි කවුරුත් ආදරයෙන් කතා කරන්නට කැමති. අපි විතර නෙවෙයි සතෙක් වුණත් කැමති නෑ නේද? සතෙක් වුණත් කැමති නෑ. සතෙක් වුණත් කැමති ආදරයෙන් කතා කරන්න ඕන. ඒ නිසා අපි කවදාවත් හිත දෙන්න තියෙන කතා කරන්න. ඉතින් මධ්‍යම පුරුෂයේ හොඳ වචන වලින් කතා කරා නේද? හරි. දැන් මේක හරි. දැන් හයක් ඉගෙන ගත්ත නේද? කලින් පහයි, දැන් එක හයයි. දැන් මේ ටික හැර තව තියෙනනේ. දැන් අපිට ඕන තරම් හම්බ වෙන වචන තියෙනනේ.
අප්‍රාණ වාචී එකක්වත් මේ ලිස්ට් එකේ නැහැ. ඒතර අප්‍රාණ වාචී ටික තියෙනවා. හැබැයි අප්‍රාණ වාචී වල මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඒක ඔයාලට නැහැ. අප්‍රාණ වාචී අයට දෙන්න පුළුවන් ප්‍රාණ වාචී ගතියක්, ගෞරවාර්ථ ගතියක්. පුෂ්පයෝ තාරකාවෝ ගංගාවෝ. එතකොට අර ඕ ශබ්දෙට යනවා. එතකොට පුෂ්පයෝ කියනකොට පුෂ්පයන් තාරකාවෝ තාරකාවන්. එතකොට එහෙම යනවා. ඒක අපිට මෙතනට අදාළ නැහැ. එතකොට ඒක හැර අපි දැන් ගස තරුව තරු මල මල් මල කන්නේ වගේ වචන අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒකක්වත් අපි තාම කතා කරේ නැහැ. ඊළඟට ඒක වචන පද මොනවද? අර දන්න ඒක වචන පද බල්ලා මිනිසා තාත්තා ගුරුතුමා අක්කා මල්ලි මෙන්න මේ පද මෙන්න මේ සියල්ලට මොකද වෙන්නේ කියන එක අපි හත් දෙකේ ලියාගමු. ඇත්තම කතාව මේ නීති 6 හැර අනිත් සියලුම පදවල උක්තය සහ අනුක්තය දෙකම එකයි. දෙකම එකයි. දෙකම එකයි. ඉතින් නීති 6යි 7ට මම ගන්නෝ මේ හැර සියල්ලෙහි උක්ත අනුක්තය දෙකම එකයි. ඉතින් එතනින් අපේ වැඩේ අවසන් වෙලා අපි පොඩි අභ්‍යාසයක් කරලා අපේ ඉගෙනගත් දේ තහවුරු කරගෙන අපි ලබන සතියේ උක්ත පද 50ක් අනුක්ත කරන්න අභ්‍යාසයක් ඉවලා ඇති. ඊළඟ සතියේ උක්ත පද 50ක් අනුක්ත කරාම අපි එතනින් හොඳට මේක අවධාරණය කරගෙන ඊට පස්සේ අපි වාක්‍ය නිර්මාණය කරන නීති වලට යනවා. වාක්‍ය නිර්මාණය කරන නීති වලට යන තරම අපි ඊළඟට අදහස් කරන් ඉන්නේ. ඒකට ඕන දේ තමයි මේ අපි අරගත්තේ. තව අපි දැන් දිගින් දිගටම වාක්‍ය හරහාම උක්ත අනුක්ත කර දිගින් දිගට අපි කතා කරගෙන යමු. ඉතින් ඔච්චර තමයි කාරණේ තියෙන්නේ. මහා දෙයක් නෑ. බොහොම ලේසි. හරි. යන්කෝ. හරි. හත නමසෙව. Right, hata.
නම මේ හැම එකකම පොඩ පොඩ ටච් වෙන විදිහට මේ ලියාගෙන ගියේ. තව ලියත හැකි 100ක් 200ක් වුණා. මේ උදාහරණ කීපෙම ඔයගොල්ලෝ යමක් පැහැදිලි වෙනවනේ. හරි විහාරෝ. අපි පොඩි අභ්‍යාසයක් කරලා සාකච්ඡා කරමු. එතකොට වැඩේ තහවුරු වෙනවා. වචන ට්‍රීට්මන්ට් ලියා ගන්න ඊට පස්සේ මම අභ්‍යාසයක් දෙන්නම්. ලස්සනට ෆ්‍රේම් කරලා හදා ගන්න. පිරිසිදුව මොකද මන්දාරගේ අවුල දකින්න මං කිය මන්දාර මොකද ඔයාගේ අවුල කියන්නේ කොහොමද සර් මෙතන සර් අර මලක් කියන එකට මලක් කියලා නේ ලියලා තියෙන්නේ ඔව් ඒත් සර් කලින් එක අක් අගට ආවොත් අක්කු කරන්න කියලා තියෙනවනේ ඉතින් මලකු කියලානේ මලක හරි මලකු හරි මලක කියන්නේ මේ පුතේ ඒක පණ තියෙනේ වනේ අපි ගෙදර දැම්මනේ ප්‍රාණවාචි කියලා කිව්ව නේද මතකද නෑ නේද ඇයි නැත්තේ දෙවෙනි නීතිය බලන්නකෝ දෙවෙනි නීති කියවන්න කො පොත ගන්න පොත පෙන්නලා සයිට උත්තරනේ ඔය දෙවෙනි නීතිය පෙන්න කියවන්න දෙවෙනි නීතිය කියවන්න නම්බර් 2 කියවන්න ශ්‍රීලිංගේ පදයක එතකොට දැන් මලක් කියන්නේ ශ්‍රී ලිංගද? නෑ. ආ. දැන් පැහැදිලිනේ? ඔව් සර්. ආ, රයිට්. ඒවා පුතේ දැන් මෙහෙමයි ලොකු පන්ති වලට ඕවට ක්‍රමවිධි තියෙනවා. වචන තියෙනවා මේවට ලොකු කත්. මේවම තමයි තව වචන තියෙනවා පුතේ මේවට භාවිතා කරන. ඒවා භාවිතයෙන් ඔයාලා මේ ගෙන ගනි තව දේවල් රයිට් එතකොට ඔබ තව තහවුරු වෙයි දැනට ඔබ දෙයක් අමුවක් මදම්මත් සමනලයා මලක වසා සිටි එහෙම කියන්නත් පුළුවන් එහෙම ඒක එහෙම යෙදෙන අවස්ථාවක් තියෙනවා රයිට් ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මලක් කියන එක අපි අනුක්‍රම මලක් විදිහටම තමයි ගන්න මම මලක් කඩා ගත්තෙමි තේරෙනනේ මම මලක් කඩා ගත්තෙමි මම මල කඩා ගත්තෙමි මම මල් කඩා ගත්තෙමි මම මලක් කඩා ගත්තෙමි ඔක්කොම නිවැරදි හරි වෙලා නැති වෙනවා අපි අභ්‍යාසයට යමු රයිට් දැන් අපි අභ්‍යාසය පැත්තට යමු මේක ඉතින් ගැටලුවක් නෑ ඔයගොල්ලන්ට ඕන තරම් උදාහරණ දා ගන්න පුළුවන්
අපි ඉගෙන ගත්ත සියලු විදි වලින් හතෙන්ම අපි බලමු අභ්‍යාසයක් කරලා ඉක්මන් කරමු. හරි මම මෙතන මකනවා. උත්තරේ ලියන්න. බාලිකාව කියන්නේ ගැහැණු ළමයි. වැඩේ කරන්න ඉක්මනට සාකච්ඡා කරමු හැමදේම බලන්න. දු
රයිට් උත්තරේ කියමු. පිළිතුරු ටික ඉක්මනින් ලියන්න. ඉවරයි රයිට් පොඩි චැට් එකක් දාන්න ඉවරයි ටික් මංකර වනිත් කීප දෙනත්
රයිට් වෙලා ඇතිනේ. අපි සාකච්ඡා කරමු වෙලාව ගත වෙනවා. රයිට්. පටන් ගමුද? චැනල් මොනද අපිට රයිට් එක දාගමු කියන්නේ දරුවෙකු දරුවකු බාලිකාවෝ බාලිකාවක බාලිකාවෝ බහුවචනේ ඕ ශබ්දේ ඕ දැන් මං කියලා දෙන මේවා කියවගෙන ඉන්න බාලිකාවෝ කිසිනි බාලිකාවන් very good පෑනක් පෑනක අන්න වැඩේ අවුල් කරා පෑනක් පෑනක්ම තමයි මම පෑනක් අතර ගත්තෙමි මම පෑනක් අතර ගත්තෙමි කියන්නේ පෑනක් පෑනක්ම තමයි ඇයි අප්‍රාණ වචිනේ දැන් තේරුණාද මේ අක් කියන ශබ්දය කියුණාම අපි යොදන්නේ පුතේ ස්ත්‍රීලිංග පද ප්‍රාණවාදී ස්ත්‍රීලිංග පද වල විතරයි පැහැදිලි නේද ඔව් පෑනක් පෑනක්ම තමයි පැහැදිලි නේද ඔව් අය අබිනු දැරිය දැරියම තමයි කොටියෙක් සන්දේව් මම කරමු කොටියෙකු වෙන්න පුළුවන් කොටියෙකු රයිට් මදුරුවෙක් මදුරුවකු නැත්තම් මදුරුවෙකු රයිට් ඕකේ මෙහන්සා තාරාව එතම හරිගෙන දිනිති තාරාව දිනිති තාරාව තාරාව මම මා මම මා රයිට් නෙතුකි ඈ ඈ ඈ ඈමයි හරියට හරි ඈ ඈමයි ඈ ඈමයි රයිට් ඔහු ඔහුමයි ඈ ඈමයි ඇය ඇයමයි රෂයන්නේ ඈ ඇය කියන පද දෙකම එකයි එක එක විදිහටමයි යෙදෙන්නේ රයිට් අරනේ රණුමි වෙද්දු වෙදුන් වෙදුන් very good වෙදුන් okay දින්සර ළමයි බහුවචනයි ළමයි ඊ ශබ්දය අපි ලිව්වා ළමයි වෙන්න බෑ ළමයි හරි ඊළඟට මම මේ සාකච්ඡා දැන් අනිත් පැයෙන් ඉවර කරගන්න දිනුල දිනුල් සුග ලේඛිකාවක් ලේඛිකාවක්
ඔන්න පැරලිලා. හල් කයන්න ආවොත් එහෙම අපි ගන්න. ලේඛිකාවක ඔක්ක. දැන් පොඩක් කියවන්න ඕන. හරිනේ? අట్లా ගන්න බෑ. ගසක් ගසක උගුණා ගසක් ගසක් වුණාට ලේඛිකාවක් පණ තියෙනවා ලේඛිකාවක. හරි. ඊළඟට දිනුගි ගෙවල් 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 නයි රයිට් අප්‍රණවාචි මහත්මයෙක් චතුජ මහත්මයෙක් මහත්මයෙකු මහත්මයෙකු නැත්නම් මහත්මයෙකු රයිට් ඔකේ දැන් මෙහෙමයි ඉතින් ඔක්කොම ටික පොඩ්ඩක් නැවත කියව ගන්න ලබන සතියේ දැන් ඔයගොල්ලෝ ඔය අර අපේ කෙටි පේපර් එක කරන්න කලින් මේකට ඉඩ තියෙන්න ඕන ගාන අහනවා කවුද අපේ සෙතුම් යෝමා අද වැඩේට පිටුව කහමාරක් වගේ තියාගන්න කහමාරක් විතර තියන්න ගැටලුවක් නැහැ මම දැන් මේ ටික ඔක්කොම එකතු කරලා මේ ටික එකතු කරලා වීඩියෝ එකක් මම හදලා දාන්නම් එතකොට ඒකත් බලන්න ඊට පස්සේ නැවත පොත කියවගෙන ඒ ඔක්කොම කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ ලබන සතියේ පේපර් එක කරන්න දොර හරි ප්‍රැක්ටිස් කරලා ඊළඟ සතියේ පේපර් එක කරන්න කියන්නේ චුටක් මේක ඔළුවට නිකන් රිද්ම් එක ගන්න මේක යන රටා රයිට් හරි එහෙනම් අපි ගමු රචනා පොත ගන්න අපිට රචනා ලියන පොත ගන්න වෙද්දන් බෑ පුතේ වෙදුන් වෙන්න ඕන වැරදි අනුගේ අහනෝ තාරාවා මේ අනුගේ හොඳ ප්‍රශ්න දාන්න තාරාවා තාරාවකු බැලුද බෑ එහෙම වෙන්න බෑනේ තාරාවා තාරාවකු වෙන්න බෑ ඒකට එන්නේ තාරාවෙක් තාරාවෙක් තාරාවකු හරි තාරාවෙක් කියන එක තමයි තාරාවෙකු තියෙන්නේ මේක වැරදි මොකද තාරාවයි කියන්නේ දන්න තාරාවෙක් තාරාවෙක් කියන්නේ දන්නේ නැති එක්කෙනෙක් තාරාවව තාරාවම තමයි තාරාවෙක් ආව තාරාවකු දැන් පැහැදිලිද අවෙද්දුන්